පසුව මේ වචනේ මීට කලින් අහලා ඇති. ඒකේ තේරුම මොකද්ද කියලා හරියටම දන්නවද? එහෙම නැත්තම් පාලම, කෝසුව, සපත්තු පාලම කියලා කියන්නේ හරියටම මොකටද කියලා දන්නවද? එහෙනම් ඉන්නකෝ මගේ වීඩියෝ එක බලන්න. අද මම කියන්න යන්නේ කෝසුව ගැන. තියෙන්නේ කෝස්වේ කියන වචනය. සාමාන්‍යයෙන් ඒ තේරුම තෙත් බිමක් ඉහළින් ඉදිකර පාර කියන එක. A race road or track, a course low or wet ground. මේක ලතින් භාෂාවේ ඉංග්‍රීසි බසට කෝස්වේ ලෙස වරණගිලා සිංහල භාෂාවට එනකොට පහසුවට කෝසෝ විදියට හැඩගැහිලා තියෙනවා. මෙතෙන්දී අත්තරම් වෙන්නේ තෙත් පොළොවක් බොහෝ විට කුඩා ඇලපාරක්, ඩොලක්, එහෙම නැත්නම් සමහර විට ගඟක් වුණත්. ඒ හරහා පාරක් එනකොට ඒක තරමක් පහළට බෑවුම් කළ හදන එක. ඔතකොට විශාල වතුර පාරක් එනකොට මේ කෝසෝ උඩින් වතුර ගලාගෙන යන විදිහ තමයි හදලා තියෙන්නේ. දැන් පාලමකදී වෙන්නේ හැම වෙලාවෙම වතුර පාර ගලාගෙන යන්නේ පාලමට යටින්. කෝසෝවැදී වෙන්නේ ඒක අනිත් පැත්ත. වතුර පාර වැඩි වුණාම වතුර පාර පාර උඩින් තමයි ගලන්නේ. ඒකට ගැළපෙන විදිහ තමයි කෝසුව හදලා තියෙන්නේ. එතකොට ඉතින් වතුර පාර බහලා එනකම් ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ. ඔය ඉවසීම අඩුකමට හරි මෙදෙනවත්කම නිසා හරි වතුර පාර කෝසුව උඩින් යනකොට ඒක හරහා ගිහිල්ලා මැරෙච්ච සිද්ධි ගැනත් අහලා තියෙනවා. දැන් මේ අපි ඉන්නේ ඒ වගේ කෝසුවක් උඩ මරගලෝය හරහා තැන්නේ කිති කියලා තියෙන්නේ. හයියෙන් බහලා ලොකු වතුර පාරක් ඇවිල්ලා මේ කෝස උඩින් ගලාගෙන ගියා. දැන් නම් වතුර පාර බහලා. පේනවනේ. පාලමක් තර කෝසක් ආරක්ෂිත නැහැ. ඒක ඇඳවල පාරේ මඩකතියකුත් තියෙනවා. ඉතින් දැනුවත්කමයි ආරක්ෂාවයි හරි වටිනවා. කුබුත්කම් ඔය හරහා හැබ්බැස්සට යන පාරේ තියෙන කෝසුවයි. මෙතන නම් ටිකක් විතර භයානක තැනක්. බිබිල බඩල් කුබුර වගේ පැතිවලට රැස්සම එක පාරටම ලොකු වතුර පාරක් එනවා. ඒකට නම් මිනිස් විතරක් නෙවෙයි ට්‍රැක්ටර් පවා ගහගෙන ගිහිල්ලා තියෙනවලු. මෙතන ලස්සන වැල් පාලඟුත් තියෙනවා. ඒ ගැන පස්සේ විස්තරයක් කියන්නම්. එතකොට මේ කෝසුවේ ලස්සන බලන්න. මම ඒරන්තිය සිදි සේනා නායක. මේ වගේ ලස්සනම ලස්සන වීඩියෝකින් නැවත හමුවෙමි.